පලාත්පාලන මැතිවරණය. එහෙම නැත්නම් පුංචි ඡන්දය. මේ දවස්වල මුළු රටම කතා වෙන්නේ මේක ගැන. මේ ළඟ ඡන්දයක් තියයිද එහෙම නැත්නම් කල් දායිද හැමෝම දෙගිඩියාවෙන් ඉන්නේ. කොහොම කොහොම හරි රනිල් රාජපක්ෂ හොර නඩේ ඇතුළු ඒගොල්ලන්ට සහාය දෙන මාධ්‍ය ආයතන ලොකු උත්සාහයක් යෙදෙනවා මේ දවස්වල මිනිස්සුන්ගේ ඔළුවලට හිමින් හිමින් දාන්න මේ දවස්වල මැතිවරණයක් තියන්න රජයට සල්ලි නැහැ කිය. රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්න සල්ලි නැහැලු, පෙන්ෂන් එක දෙන්න සල්ලි නැහැලු, සමෘද්ධිය දෙන්න පරක්කු වෙනවලු, කොහොම හරි කරලා රජයට සල්ලි නැහැලු. ඔයගොල්ලෝ දන්නවද ඇයි මෙයාලට මේ සල්ලි නැත්තේ කියලා? මොකද මේගොල්ලෝ දන්නවා මීළඟ ඡන්දකෙදී මේගොල්ලන්ට ඇපක් නැහැ කියලා. ඇප කිසේ වෙතත් මේගොල්ලන්ට ගමටවත් ඡන්දයක් ඉල්ලගෙන යන්න විදියක් නැහැ කියලා මේගොල්ලෝ හොඳ ආකාරවම දන්නවා. මොකද මේ රනිල් රාජපක්ෂ හොර නඩේ දන්නවා දැන් ජනතාව ඒගොල්ලොම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියලා. නමුත් කලිනුත් ආණ්ඩු ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ සිද්ධ වුණේ ඊළඟට හිටපු ප්‍රධාන විපක්ෂයේ බලයට ආපු එක. කොහොම කොහොම හරි ඒ දෙගොල්ලොත් එක්ක එක්කස් වෙලා සමගියෙන් හොරා කෑවා. නමුත් මේ පාරේකට චාන්ස් එකක් නැහැ කියලා කට්ටිය දන්නවා. මොකද ඔයගොල්ලෝ කොහෙද හරි ඇහිලා තියෙනවද මේ පාර අපි සජිත්ට එහෙම නැත්නම් ටෙලිෆෝන් එකට කියලා? නැහැ. දැන් මේ හොර නඩ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ සහ බහුතරයක් ජනතාව දැන් අපිට කියන වැහෙන්නේ මේ පාර අපි ජවිපිට, මේ පාර අපි මාලිමාවට, අනුරට කියලා. ඉතින් මේ කට්ටිය මේ ඡන්දේ කල් දාන්න ලොකු උත්සාහයක දැන් යෙදී විවිධ උපක්‍රම මේ සඳහා යොදාගනි. කොහොම හරි ඡන්දය කල් දැම්මා හෝ නොදැම්මා වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. පළවෙනි එක, ඡන්දය පැවැත්තුනොත් පොඩි හොරු ටික ගෙදර යවයි. ඊට පස්සේ ලොකු හොරු යවන වැඩේ මිනිස්සු ඊට පහුවදා ඉඳන් පටන් ගයි. දෙක, ඡන්දය කල් දැම්මොත් මිනිස්සු ඉස්සරහට එන ප්‍රශ්නත් එක්ක මිනිස්සු පාරට බහින්න පටන් ගනි. එහෙමනොත් ඔය මාහොරුන්ටයි පොඩි හොරුන්ටයි ගෙවල් වලවත් ඉඳලා බේරෙන්න බැරි තත්ත්වයක් උදා වේ. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය ඉල්ලමු. අවුරුද්දකින් කල් දාපු මේ පුංචි ඡන්දය නැවත කල් නොදමන ලෙස ඉල්ලමු.